අයිබවන් හොඳයි අපි අද තව මාතෘකාවක් ගැන කතා කරනවා. මොකක්ද අපි කොහොමද වටිනාකම වැඩි කරගන්නේ කියන එක. අපි දැන් දන්නවා මොකක්ද මේ වටිනාකම කියලා කියන්නේ කියන්නේ. එතකොට අපි කොහොමද දැන් බලමු වටිනාකම වැඩි කරගන්නේ කොහොමද කියලා. අපි දැන් කතා කරුවා වටිනාකම කියලා කියන්නේ උවමනාව සහ අවශ්‍යතාවය අතර වෙනස. අපි කොහොමද මේක වැඩි කරන්නේ. දැන් අපි ඒකටත් අපි උදාහරණයක් ගමු. අපි ජීවිතයේ එක එක අවස්ථාවලදී එක එක තැන්වල ජීවත් වෙනවා. එකක් අපි ගෙදර ජීවත් වෙනවා, අනිත් එක අපි සමාජයේ ජීවත් වෙනවා, අනිත් එක අපි කාර්යාලයේ ජීවත් වෙනවා. ඒ අවස්ථා තුනේදී අපි කරන වැඩ කොටස අපි කරන්නේ එක එක අය වෙනුවෙන්. සෑම වෙලෙම එකම අය වෙනුවෙන් නෙමෙයි. ඒතර අපි මේ අවස්ථාවල අපේ පාරිභෝගික කවුද කියන එක අපි හරියට අඳුර ගන්න ඕනේ. එතකොට තමයි අපිට පුළුවන් අපේ වටිනාකම වැඩි කරගන්න. ඒ නිසා අපි ඉස්සලාම් බලමු අපේ ගෙදරදී බලමු. ගෙදරදී අපේ පාරිභෝගිකය වෙන්නේ අපේ අම්මා තාත්තා අයියා මල්ලි නංගි අක්කා සහෝදර ඒ වගේ කට්ටිය. එතකොට අපි කොහොමද ඒගොල්ලන්ව තෘප්තිමත් කරන්නේ? ඒගොල්ලන්ගේ ඕමනාවල් සපුරනවාද අපි ඒගොල්ලන්ව සතුටින් තියන්න තෘප්තිමත් කරන්න? අපි එහෙම කරනවා නම් තමයි ඒගොල්ලන්ට අපි වටිනා පුද්ගලයෙක් වෙන්නේ. ඒ වගේ අපි සමාජය ගත්තොත් අපේ පාරිභෝගිකය කවුද සමාජයේදී? අපේ සමාජයේදී පාරිභෝගිකය වෙන අපේ යහළු වේලෙන් වෙන්න පුළුවන්, අපි ආශ්‍රය කරන වෙනත් සමාජවල මිතුරු මිත්‍රයන් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අපි එකට එකතු වෙලා ඉන්න කට්ටියක් අතර වෙන්න පුළුවන්. ඒතර අන්නේ අයගේ එයාගේ ඌමනාවල් අපි දැනගන්න ඕන. දැනගෙන ඒ ඌමනාවල් සපුරනකොට ඒ අය අපි ගැන පැහැදෙනවා, අපේ වටිනාකම ඒගොල්ලන්ට වැඩි වෙනවා. ඒ කියන්නේ ඌමනාව සැපිරවීම, අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම, ඌමනාව සැපිරවීම. ඒ වගේ තමයි කාර්යාලය. කාර්යාලයේදීත් අපි අපේ පාරිභෝගිකය වෙනස්. කාර්යාලයේදී ඔව් අපි වැඩ කරන ස්ථානයේදී අපේ පාරිභෝගිකය ගොඩක් වෙනස්. එතනදී අපි බලන්න ඕනේ අපේ කරන වැඩෙන් සතුටු වෙන්නේ කවුද කියන එක. තෘප්තිමත් කරන්නේ කවුද කියන එක. අන්න එතනදී අපි පුළුවන් නම් තෘප්තිමත් කරන්න ඒ අයව පුළුවන් අපිට ඒ අයට වටිනා පුද්ගලයෙක් වෙන්න. ඉතින් අපිට මේ අවස්ථාවේදී දැනගන්න ඕනේ ප්‍රධානම දේ අපි ඒ අවස්ථාවල අපේ පාරිභෝගිකය කවුද කියන එක. අපි කොහොමද මේ පාරිභෝගිකය තෘප්තිමත් කරන්නේ කියන එක. ඒක කරන්න අපිට පුළුවන් නම් අපි ඒ අයට වටිනා පුද්ගලක වෙනවා. ඉතින් හිතලා බලන්න ඔබගේ ඕනෑම අවස්ථාවක පාරිභෝගිකය කවුද, ඔබ ඒ අයට වටිනා පුද්ගලයෙක් වෙන්නේ කොහොමද. ඒක පුළුවන් ඒක අවබෝධ කරගත්තට පස්සේ ඔබේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න ඒ උවමනාව සපුරාලන්ද. එතකොට පුළුවන් ඔයගලන්ට වටිනා පුද්ගලයෙක් වන්න. ස්තුතියි, ආයුබෝවන්.